ස්කෝලවල පාසල්වල ඉන්නකොට දේශන දෙන්න එනකොට ඒ දෙමව්පියෝ හරි කවුරු හරි නැගිටලා අහන මහත්තයෝ මහත්තයා කොහොමද ඔවා කරන්නේ මහත්තයාට කවුද ඔවා දෙන්නේ දැන් ඒ කියන දේවල් කරන්න මහත්තයා කොහෙන්ද ආදායම් උපද්ද ගන්නෙ 30ක මේ අපනයනකරුවන්ගේ 30ක් මේ මේ ටැක්ස් එක අඩු කරනවා නම් ඒ ඒ අඩු වෙලා යන ආදායම කොහෙන්ද ඔබතුමා ගන්නෙ ඒ අර දෙවෙනි එක කියන්නේ කපටිනේ බබාලා නෙමෙයි මේගොල්ලෝ ඒගොල්ලෝ දන්නවා ලංකාවේ මිනිසුන් නිවටයි කියලා නිවටයි මං කියන්නේ නිවට වෙන්න එපා ඔබගේ පලාතට ඇවිල්ලා කවුරු හරි දේශපාලන නායකයෙක් කියනවා නම් නත්තල් පප්පල නත්තල් සීයලා වගේ අරවා දෙනවා මේවා දෙනවා වැටුප් වැඩි කරනවා අනත් දෙන කාර්ය මණ්ඩලයේ පඩි වැඩි කරනවා අරවමිය කියලා කියනවා නම් වහා මහන්න ඔබතුමාට කොහෙන්ද මේ ආදායම ගන්න ජනතාවට ඔබ කියන්නේ ප්‍රශ්න කරන්න බය වෙන්න එපා අනිවාර්යෙන් නිවට වෙන්න එපා විශේෂයෙන් මම කියන්නේ අනුරාධපුර පොළොන්නරුව තැන්වල ගොවියෝ අහන්න ප්‍රශ්නයක් මහත්තයෝ ඔබතුමා බලයට ආවට පස්සේ අපි දැන් නන්නතරයි ඒ කියන්නේ අපි වවන්නේ වී විතරයි හරිනේ දැන් මේ කට්ටිය ඔක්කොම වවන්නේ වී විතරයි මොකද හේතුව අර අපිට ඒ සබ්සිඩරි එක දෙන්නේ පෝරවලට වී වලට හරිනේ දැන් ඒ නිසා මේ මිනිස්සු අනිවාර්යෙන් වී වවන්න ඕනේ හරිනේ ඒ වී වවලා ලාභයක් ගන්න කොහොමද කියලා අහන්න